සුබ දවසක් ඔබට අද අපි සාකච්ඡා කරන්න යන්නේ දරුවන්ගේ දරුවන් පිළිබඳව මාතෘකාවක් එනම් ළමා ලිංගික අපයෝජනය දැන් අපි දන්නවා මේ ලිංගිකත්වය කියන්නේ බොහොම විශේෂ බොහොම පෞද්ගලික මාතෘකාවක් ඉතින් මේක බොහෝ විට අපි සංසමානක අපි හිතන්නේ වැඩිහිටියන් හා සම්බන්ධව කරන ක්‍රියාකාරකමක් හැටියට නමුත් අපි දන්නවා දරුවන්ට පවා මේකේ යම්කිසි exposure එකක් ඒ වගේ අත්දැකීම් එන්නට පුළුවන් කියලා. දරුවන්ට ඒ වගේ අත්දැකීම් වැඩිහිටියෙක්ගෙන් එනවට එනවා නම් අපි ඒකට කියනවා අපයෝජනය කියලා. එහෙනම් අද අපි සාකච්ඡා කරන්න යන්නේ ළමා ලිංගික අපයෝජනය පිළිබඳව. ඡායා ඔයාට අපිට කියන්න පුළුවන් ද අපේ ප්‍රේක්ෂකයන්ට මේ ළමා ලිංගික අපයෝජනය කියන්නේ මොකක්ද? පියන්ජලි ඊට කලින් මම කියන්න කැමතියි දැන් ළමෙක් කියන්නේ කවුද කියලා අපිට නිර්වචනයක් තියෙනක හොඳයිනේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය හැටියට ළමෙක් කියලා කියන්නේ අවුරුදු 18ට අඩු පුද්ගලෙක් දැන් ඒ ළමෝන්ට සිදු වෙන්න පුළුවන් අපයෝජනත් ඇත්තටම ලිංගික අපයෝජන ඇතුළත් වර්ග කීපයක්ම තියෙනවා මේක මානසික වෙන්න පුළුවන් කායික වෙන්න පුළුවන් ඔබ කිව්වා වගේ ලිංගික වෙන්න පුළුවන් සූරා කෑම වැනි දෙයක් වෙන්න පුළුවන් अपयोजन विशेष लिंगिक अपयोजनेिंगिक अपयोजने आकार बल संपन्न शरीर शक्ति लमेक अतिवे पशुन के पुलवा लिंगिक अवयव लिंगिक अवयवीमार लिंगिक क्रियाकार पूर्ण लिंगिक ඒක තමයි ස්පර්ශය සහිත අපයෝජනය ස්පර්ශය රහිත ගත්තහම දැන් මේක එක්කෝ ලිංගික දර්ශන අඩංගු වීඩියෝ එම ළමයාට පේනෙන්නට සැලැස්වීම ලිංගික දේවල් සම්බන්ධයෙන් කතා බහ මේක ඇත්තටම සමාජ මාධ්‍ය හරහා අන්තර්ජාලය හරහා වගේ වෙන්නත් පුළුවන් දැන් මේකත් ඇත්තටම ඉතාම බැරෑරුම් අපයෝජන ගණයටම තමයි ගැනෙන්නේ लिंगिक अपयोजनेोहय कमती लमाइंटे अद्धकिंगे लंकावे दास दी अतिकर समीक्षण पेन्नुंकरा दोलहे लमेट दहतुनात्र लमाइ मे अपयोजने शरीर स्पर्श हो स्पर्श नुखरन ඒ විදිහට ලිංගික අපයෝජන පත්තලා තියෙනවායි කියලා මම හිතන්නේ අපි දෙන්න එදා කතා කරාම හිතුවා ඊට වඩා වැඩිපුර අගයක් වෙන්න පුළුවන් කියලා. ඡාය අපිට දැනුවත් කරන්න පුළුවන්ද මොන වගේ අවස්ථාවලදී වැඩිම ප්‍රවණතාවයක් තියෙන්නේ දරුවෙකුට ලිංගිකව අපයෝජනය වෙන්න? ඔව් දැන් ඇත්තටම ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ඒ දත්තවලට අනුව ගොඩක් වෙලාවට ළමයි අපයෝජනයට ලක් වෙන්නේ Taman දන්න අඳුනන කෙනෙක් लिंगिक अपयोजन भाजने අනික දැන් මේ අපයෝජනයෙන් මේ දරුවන්ට තියෙන මේ දීර්ඝ කාලීනවයි කෙටි කාලීනවයි තියෙන මානසික ශාරීරික බලපෑම ඇත්තටම කියලා නිම කරන්න බෑ කෙටි කාලීනව අපිට කියන්න පුළුවන් මේ ළමයි එක්ක උදේට හැසිරීම වෙනස්කමක් දක්ින්න තියෙන පුළුවන් එහෙම නැත්නම් ඉඳ යන්නේ හරි අර වෙච්ච සිද්ධිය නැවත නැවත මතක් වීම වගේ ගොඩක් පීඩාකාරී තත්ත්ව තියෙන්න පුළුවන් दीर्घ कालीन होना पोस्ट ट्रॉमेटिक स्ट्रेस डिसऑर्डर वैनी मानसिक रोगी तत्व विषाद वैनी तत्व दिगिन दिगट मैथिवेन इड खडक तीन तब समाज में पत्ते हम मे दर्वांगी अध्यात्म खडाकल वीम इधर संबंध तावल प्रश्न वीम विश्वास संबंध गटल मत मद्रव्य वल्ट यम वीम वैडी वीम
තව විවිධ සමාජ විරෝධී ක්‍රියාකාරකම් වලට යොමු වීම මේ වගේ ඉතාම දීර්ඝ කාලීනව භයානක ප්‍රතිඵල මේකින් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපිට මේ මාතෘකාව අපි විවෘතව කතා කරන්න ඕනේ සහ අප දරුවන් ආරක්ෂා කරගන්න අපි හැමෝම හවුල් වෙන්න ඕනේ. මම කියන්නේ අහන්න කැමති දැන් ළමා ලිංගික අපයෝජනේ වැළැක්වීමට දෙමාපියන් ගුරුවරුන් නැත්නම් වැඩිහිටියන් වශයෙන් අපිට මොකද කරන්න පුළුවන්? ඡාය මං හිතන්නේ අපි අර ඡාය කියපු මත් දැන් ඉස්සෙල්ල කියපු කාරණාව බොහොම වැදගත්. මොකද සමහර අය හිතන්න පුළුවන් මේක එච්චර ඕකේ ලිංගික අපයෝජනේ දරුණු එකක් තමයි. නමුත් ඒක ළමයෙක් ලක් වුණාම එයාට එච්චර බලපාන්න නැති වෙයි කියලා සමහර වැඩිහිටියන් හිතනවා. අනේ ඕක වෙලා තිනවා නේ එහෙම වෙන්න පුළුවන්. නමුත් අපි දැනගන්නට ඕනේ දරුවෙකුත් මේ ලිංගිකත්වය කියන එක බොහෝ විට ඒකේ විශේෂත්වය තේරුම් යන්න වැඩිහිටි මනසකට ඒක ස්පෙෂල්නස් එක. දැන් ඒත් එක්කම ඒක පෞද්ගලිකත්වයක් තියෙනවා. දැන් මේ විශේෂත්වය සහ පෞද්ගලිකත්වය දරුවෙකුගේ බුද්ධි වර්ධනයත් එක්ක එයාට තේරෙන්නේ නැහැ. නමුත් එයාට මේක ලක් වෙනවා. ලක් වෙන්නේ බොහෝ විට ඡාය කිව්වා වගේ සිට 90ක් විතර දන්න කෙනෙක්. දැන් තව එකක් තමයි මේ දන්න කෙනා දරුවට තර්ජනය කරන්න පුළුවන්. ඔයා අම්මට කිව්වොත් ආච්චිට කිව්වොත් මම ඒගොල්ලන්ට හානියක් කරනවා. නැත්තම් මං ඒගොල්ලන්ට ගිහිල්ලා කියනවා ඔයා බොරු කියන්නේ කියලා. ඉතින් ළමයා කොටු වෙනවා මේ තර්ජනය තවදුරටත් මෙයා කරන්නට. එහෙනම් පළවෙනි එක තමයි තේරුම් ගන්න ඕනේ දරුවෙකු මේ වගේ දෙයකට පත් වුණාම එයා පැකිලෙන්න පුළුවන්. වැඩිහිටියෙකුට කියන්න. එහෙනම් පළවෙනි එක තමයි අපි දෙමව්පියන් වශයෙන් හෝ වැඩිහිටියන් වශයෙන් ගුරුවරයෙක් වශයෙන් අපි දරුවත් එක්ක හොඳ සම්බන්ධයක් තියෙනව නම් විතරයි බොහෝ විට දරුවෙක් අපිට කියන්නේ ඇවිල්ලා. අනේ මට මෙහෙම දෙයක් වුණා. අර මාමා හරි අරයා හරි මට මෙහෙම ඇල්ලුවා මගෙත් එක්ක මේ වගේ කතා බහකට යෙදුණා කියලා කියන්නේ දරුවට එයා විශේෂයි කියන වැඩිහිටියෙක් ජීවිතේ ඉන්නවා නම් විතරයි. නැත්තම් බොහෝ කාලයක් එයා ඒක හිතේ තියාගෙන බොහෝසෙන් මානසික වද දීලා වැඩිහිටි කාලයේදී බලපාන තත්වයකට එන්න පුළුවන්. දැන් මේ සම්බන්ධ ඡාය වැදගත්ම පුද්ගලයෙක් වශයෙන් අපේ සමීක්ෂණයෙන් පෙන්නුම් කළේ මව. දැන් සමහර අවස්ථාවලදී අපි දැකලා තියෙනවා අපේ සායනවල තියෙන අවස්ථාවලදී දරුවන් දැන් ඒ වැඩිහිටියෙක් නමුත් පොඩි කාලේ තමයි මෙයාට මේක වෙලා තියෙන්නේ. එයා කියනවා අනේ මගේ මවට කිව්වහම මව මේ ගණන් ගත්තේ නැහැ. එයා ඒක සුළුෙන් ගත්තේ. සමහර අවස්ථාවලදී දැන් ලිංගික අපයෝජනය කෙරේ තමාගේ තාත්තා සහෝදරයෙක් නම් මාම කෙනෙක් නම් සමහර අම්මා ඒ අර අපයෝජනය කරපු කෙනාගේ පැත්ත ගන්නවා මොනහරි හේතුවකට. ඒ පවුල් පද්ධතිය රැකගන්න නම්බුව තියාගන්න කියලා. ඒතර අර ළමයාට ඒක දෙවෙනි ෂොක් එකක් වෙනවා. අනේ මට මේ වගේ දෙයක් කියලා මං අම්මට කිව්වා අම්මා අරයාගේ පැත්ත ගත්තා. ඒක සෑහෙන දුරට දිග්ගු කාලීනව බලපාන්න පුළුවන් ඡා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක බලන කෙනෙක් ඒ ගැන බොහොම අවධානයෙන් ඉන්න ඕනේ. අනිත් එක තමයි බොහොම වැදගත් තමාගේ දරුවා පිළිබඳව තමාගේ දරුවාගේ ශරීරය පිළිබඳව ලිංගිකත්වය පිළිබඳව ලිංගික ක්‍රියාකාරකම් මොනවද කියලා සුදුසු වයසේදී සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඒකයි අපේ අධ්‍යාපන පද්ධතියේ පවා ලිංගික අධ්‍යාපනය අපි කියන සෙක්ස් එඩියුකේෂන් කියලා. ඒක හොඳින් උගන්වන එක අවශ්‍යයි. මොකද එතකොට දරුවා දන්නව මොකද්ද අසාමාන්‍ය මොකද්ද සාමාන්‍ය කියලා. අපි කියන ගුඩ් ටච් බෑඩ් ටච් කියලා තියෙන අපේ වෘත්ති. ඒ කියන්නේ දරුවන්ට පුළුවන් උගන්වන්න යම් කෙනෙක් ස්පර්ශ කරාම මේක ලිංගික ස්පර්ශයක්ද ලිංගික නෝන ස්පර්ශයක්ද කියලා තේරුම් ගන්න. ළමයට ඒක උගන්වලා තිබ්බහම ළමයට පුළුවන් තේරුම් ගන්න වෙන කෙනෙක් අසභ්‍ය විදියට ස්පර්ශ කරා නම් මේක අසාමාන්‍යද නැද්ද කියලා. එහෙනම් මේ ගුඩ් ටච් බෑඩ් ටච් කියන එක ඔබට පුළුවන් වෙබ් අන්තර්ජාලයෙන් ඉගෙන ගන්න. ඒ වගේ මාතෘකා ඔබට තමාගේ දරුවත් එක්ක බෙදා හදාගෙන සාකච්ඡා කිරීමෙන් මේ වගේ දෙයක් වළක්ව ගන්න බොහෝ දුරට පුළුවන්. එහෙනම් අද විනාඩි 9 වැඩසටහන අපි අද කතා කරේ ළමා ලිංගික අපයෝජනය. සුබ දවසක් ඔබට.